අයිබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කළ ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශය සමග මම ප්‍රමිත මහනාම. මම පිළිරි නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ඉස්තරස්තල. ජනපති හෝ පවුලේ අයෙකු ඝාතන කුමන්ත්‍රණයක් හෙළිවෙයි. සැකකරුවෙකු රඳවාගෙන ප්‍රශ්න කරයි. සුවිස් ස්ථානාපති කාර්යාල සිද්ධිය පිළිබඳ විදේශ ඇමති විදේශ ස්ථානාපතිවරු දැනුවත් කරයි. Facts that the ambassador is stating have been chased by the police and inquired, so there are discrepancies, contradiction, heavy contradiction. Place of visit, time of visit, way of going, returning and whereabouts. මහා මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු 1 වෙනිදා වුවත් අප්‍රේල් මාසේ 25, 27, 28 වගේ දවස්වල තමයි ඒ ඡන්ද විසීම තියන්න පුළුවන්. එජාපේ තීරණාත්මක සාකච්ඡාවක් හෙට. පොඩි පොඩි ෂොට්ස් ගහනවා සමහර කට්ටිය තනතුරු දුන්න නැත්නම් කඩාගෙන එහෙම යනවා කියලා. අපි ඒවට බය නැහැ. ගල් වැලි සහ පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි. මිලත් පහත වැටෙයි. ඇමති SM කියයි. Betty Pooja, Mini Sakame Swana, Munchy Hawaiian Cookies, the original. Dapro, Vasaravasan Sale, Grahabandha Sahaviduli Upakarana Sandaha Visheshavattam. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහුගේ පවුලේ සමාජිකයෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු කටුනායක පොලිසිය ඊයේ අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහුගේ පවුලේ සමාජිකයෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු කටුනායක පොලිසිය විසින් ඊයේ කටුනායක අමන්දොලුව ජයවර්ධනපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට තිබෙනවා. පසුව ඉන් තිදෙනෙකු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැර ඇති අතර ප්‍රධාන සැකකරු යයි හඳුනාගත් පුද්ගලයා අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සීයේ සමරදිවාකර මහතා හමුවට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් පොලිසිය සඳහන් කර ඇත්තේ අත්අඩංගුවටපත් ප්‍රධාන සැකකරු වාලච්චේන ඔට්ටමාවඩි මිරවොඩ් ආලිම්පාර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු බවයි. මුදාහැරණු සැකකරුවෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී ප්‍රධාන සැකකරු මෙම ඝාතනයට එක්වන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවත් ඝාතනය සිදු කිරීමෙන් පසු අවශ්‍ය නම් විදෙස්ගත වීමට පහසුකම් සලසා දීමට හැකියාව ඇති බවට පැවසූ බවද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. උදාහරණ සැකකරුවෙකු පොලිසියට අනාවරණය කර ඇත්තේ ඝාතනය සිදු කිරීමෙන් පසු අවශ්‍ය ඕනෑම පහසුකමක් ලබා දී හැකි බව ප්‍රධාන සැකකරු තමන්ට පැවසූ බවත් කිසියම් හේතුවක් මත පොලිස් අත්අඩංගුවටපත් වූහොත් මුදා ගැනීමට ක්‍රමවේදයක් තමා සතුව පවතින බව ප්‍රධාන සැකකරු ප්‍රකාශ කළ බවයි. ඒ අනුව 27 හැවිරිදි ප්‍රධාන සැකකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහුගේ පවුලේ සමාජිකයෙකු ඝාතනය කිරීම සඳහා සැලසුම ක්‍රියාත්මක කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බැවින් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කරුණායක පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා තිබෙනවා. කරුණු සලකා බැලූ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සීඒ සමරදිවාකර මහතා සැකකරු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කරුණායක පොලිසියට අවසර ලබා දී තිබෙනවා. Monitel Master Unlimited Data Package මුදල් ආපසු ගෙවීමේ වගකීම සහිතයි. Estimate ගතට සිටත බලය ජවය ශක්තිය. ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකාවක පැහැර ගැනීමට ලක් වූ කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයේ නැති පියවර සහ විමර්ශනවල ප්‍රගතිය පැහැදිලි කිරීම සඳහා මෙරට සිටින සියලු විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් අද විදේශ අමාත්‍යාංශයට කැඳවනු ලැබුවා. ඒ අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ස්විස්ටර්ලන්ත බලධාරීන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලටගෙන අදාළ කාන්තාවට ස්විස්ටර්ලන්තය බලා යෑමට අවසර ලබා දෙන ලෙසයි. 25 වෙනිදා පසුගිය මාසේ තානාපති කාර්යාලයේ ආගමන අංශ අධ්‍යක්ෂකගේ නියෝජ්‍ය කටයුතු කරන ශ්‍රී ලාංකික කාන්තාව රාජකාරී හමාරවී ගියාට පස්සේ බලෙන් පැහැරගෙන ගියොස් ජීවිත තර්ජනය කර බව තානාපතිතුමා විසින්
අපි වෙත 27 වෙනි දින උදේ විදේශ අමාත්‍යන් සිට පැමිණ ඒ පිළිබඳ දැනුම් දුන්නා. 26 වෙනි දිනේ ජාත්‍යන්තර ජනමාධ්‍යයේ මේ පිළිබඳ ප්‍රවෘත්තියක් පළ කර සිටියා. දිගටම පොලිසිය මේ සම්බන්ධව රාජ් පොලිසිය කටයුතු කරමින් සිටිනවා. නමුත් පසුව අපිට දැනගන්න ලැබුණා මේ පැමිණිල්ල කරන තනත්තිය ජීවත් වෙන ස්ථානය නොසිට වෙන ස්ථානයකට ගමන් කර තිබෙන බව. මේ තනත්තිය ගෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටියා පොලිසිය. පැමිණිල්ලක් ඉල්ලා සිටියා කිසිවක් අද වෙනතුරු ලබා දීලා නැහැ. ඒ අතරතුර සතියන්තේ පෙළේකම්තුමත් ඉන්දියාවට ගමන් කර ජනපතිතුමා සමග එහාට කතා කළා. තානාපති කාර්යාලයේ උත්සාහ දරුවා කියා සිටින්න දිගටම උත්සාහ දරුවා මේ තනත්තියගේ රෝගී තත්ත්වයක් පවතිනවාය. ඒ රෝගී තත්ත්වයට වහාම සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයට අර සුවිශේෂ රෝහල් ආසියාත්‍රාව ගෙනවිත් ගෙනයන්න අවසර දෙන්න කියලා. ඉතින් කට උත්තරයක්වත් නොදෙන කවුද කියන පුද්ගලයාවත් නොදැන ජාතික හඳුනන් ගැනීමේ පත ශ්‍රී ලාංකිකයෙක් හැටියටවත් මෙතෙක් පෙන්වා නැති විදේශ ගමන් පත්‍රයක් සඳහන් වෙන ඒ නම ආදියවත් නොදැන ශ්‍රී ලංකා නීතිය යටතේ ශ්‍රී ලාංකිකයෙක්ට රටින් පිට ගමන් කරන්න බැහැ. ඒ බව තානාපති කාර්යාලයට අපි කියලා තියෙනවා. පෙරේදා අපේ තානාපතිතුමා ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යංශයට ගොස් ඔවුන් එක්ක සාකච්ඡා කරලා අපේ මේ කරුණු සියල්ල ඉදිරිපත් කරලා තිබෙනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ අවස්ථාවේදීත් හැකියාවක් තිබෙනවා නම් මේ තැනැත්තිය හා එයාගේ පවුලේ අයට රෝහල් ගුවන් යානෙන් ස්විට්සර්ලන්තයට ගමන් කරන්න ඉඩ දෙන්න කියලා. කොහොම වුණත් මේ තියෙන නීතිය රීතිය අනුක්‍රමයේ සම්බන්ධව අනුගමනය කරමින් ඕනේ මේ පරීක්ෂණය හමාර කරන්න. අපි අද තානාපතිවරුන් සියලු දෙනා කැඳෙවි මේ තොරතුරු සම්භාරය ඒ තානාපතිවරුන්ට දැනුම් දෙන්න. Minister, you just mentioned that there were a lot of falsehoods in the complaint and you also say that the investigations are still continuing. What led you to come to the conclusion that is there any particular piece of evidence that makes you believe that this is a false complaint? There are no complaint. I mean, at least the Swiss ambassador has made a complaint. No, he has not made a complaint. Some of the facts that the ambassador is stating have been chased by the police and inquired. So there are discrepancies, contradiction, heavy contradiction. Place of visit, time of visit, way of going, returning, and whereabouts. Did you have any evidence from the embassy to show that she was shown to a doctor, any kind of medical reports? On Sunday, there is a report given by a doctor in Switzerland who has on video link examined the patient, so-called patient, and has made some observations in it. So no local doctor has not seen her? We are not aware, we have not been presented any evidence of any local doctor. මතක තියාගන්න මේ පරීක්ෂණය ඉල්ලා සිටියේ ස්විස් තානාපති කාර්යාලය. අපිට නමක් නුදුන්නට, ගමක් නුදුන්නට, තැනක් නුදුන්නට අපි යම් යම් ඒ අයගේ ක්‍රියාමාර්ගයන් ඔස්සේ ඒගොල්ලෝ සොයාගෙන ඒ පරීක්ෂණය කරා. අපිට ඒ පරස්පරතාවය දැක්ක විගසම අපි ස්විස් තානාපතිතුමා ගෙන්නලා එතුමාට ඒ පරස්පරතාවය දැනුවත් කරා. ඊළඟ කාරණය තමයි දැන් මේ පිළිබඳව සමහර දේශපාලඥයෝ දැන් කවුරු හරි කියනවනම් මෙන්න අහවල් විදිහට මේක සිදු නැයි කියලා හිතන් ඒ කියන හැම දෙයක්ම නීතියානුකූලව කියන්නේ අසාධාරණගත කරුණ. ඉතින් අසාධාරණගත කරුණක සාක්ෂිමේ වළංගුතාවය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් අසාධාරණගත දේ කිවීමේ පළපුරුද්දක් තිබෙනා වූ දේශපාලඥයෝ තමයි මේ දින දෙක තුන තුල තමා දැක්ක විදිහට මේක කිව්වේ. එතකොට එතුමා අසාධාරණගතනම් මම හිතන්නේ පොලිසිය හෝ ඒ අයට සිද්ධ වෙනවා කොහොමද එතුමා ඒ තොරතුරු ලබා ගත්තේ කියන එක එතුමාගෙන් අහන්නේ. ඉතින් ඒ සඳහා මම හිතන්නේ පොලිසිය කටයුතු කරන්න ඇති. මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක පැහැරගෙන ගොස් බලපෑම් කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් හා පූජ්‍ය පක්ෂය අදහස් පළ කළා. රාජ්‍යතැමතිතුමාට තියෙන වහාම ක්‍රියාත්මක වෙන පරිදි ගිහිල්ල වෙලා රාජ් පොලිසියට මේ සඳහා අවශ්‍ය කට උත්තර ලබන දීලා රටේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සඳහා දායකත්වයේ සැපී රජයට එතුමා මම හිතනවා ගිහිල්ල වෙලා කට උත්තර දෙයි කියලා. ඒ රාජ් පොලිසියට කට උත්තර ගතයින් පරීක්ෂණයක් කරනවා. මේක කාට ඇඟිල්ල දික් වෙනවද කාට චෝදනා ලක් වෙනවද කියන එක නෙමෙයි වැදගත්කම තිබෙන්නේ. මේ සිද්ධිය ඉතාමත් නරකයි. ඉතින් අපි කැමති රටවැසියන් හැටියට මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ
පරීක්ෂණයක් සිදු වෙනවා නම් මම විශ්වාස කරනවා ආණ්ඩුවේ පරීක්ෂකවරුන්ට ඒක කරන්න අමාරුයි කියලා. මොකද ඒක හොඳයි රටේ ප්‍රතිරූපයටත් මේ සම්බන්ධයෙන් ස්වාධීන නිදහස් පරීක්ෂණයක් බාහිර පාර්ශ්වයන් මගින් සිදු කරනවා නම් ජාත්‍යන්තර රටවල් වලින් ඉල්ලන්නේ කරුණාකරලා ලංකාවේ ස්වෛරීභාවයට බෞමික අඛණ්ඩතාවයට බලපෑම් කරන්න සූදානම් වෙනවා නම් ඒක ඉතාම වැරදි සංකේතයි. විවිධ අතකොළු විදිහට පාවිච්චි වුණ දේශපාලන පක්ෂ තවදුරටත් උත්සාහ කරනවා විදේශ බලවේග හරහා ලංකාව අරාජික තත්ත්වයකට පත් කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. තානාපති කාර්යාලයේ ඒ වැඩ කරන සේවිකාවත් එක්ක මේ සිදු වෙච්ච ආරවුල ගැන ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය ලබා දෙන ප්‍රතිඋත්තර දිහා බැලුවම නැවත මේ ජාත්‍යන්තරයත් එක්ක ගැටුමක් නිර්මාණය කරගන්න ආණ්ඩුව උත්සාහයක ඉදිරිය ඉන්නවාද කියන සැකය අපිට දැන් නැවත මතුවලා තියෙනවා. ආගමැතිතුමා කිව්වා තව එක CCTV රෙකෝඩින් එකයි අපිට බලන්න තියෙන්නේ. ඒක බලපු ගමන් කියනවායි කියලා කිව්වා. තාම මේ පිළිබඳ තොරතුරක් එළියට ආවේ නැහැ. ඒ හින්දා අපි ඉල්ලා සිටිනවා වගකීවතු රජයක් හැටියට වහාම මේ පිළිබඳ ඉතා ඉක්මනින් පරීක්ෂණය කරලා මේක සත්‍ය සිද්ධියක් නම් ඒට සම්බන්ධ වෙච්ච අය නීති ඉදිරියට ගෙහෙන්න. අපි දැක්ක පහුගිය දවසක රාජිත සේනාරත්න ඇමතිවරයා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා ශ්‍රීෂ්ඨලන්ත තානාපති කාර්යාලයේ පැහැරගත් තානාපති නිලධාරිනිය සම්බන්ධ කරුණු එතුමා දැක්කා වගේ එතුමා බලාගෙන හිටියා වගේ තොරතුරු අනාවරණය කරනවා. එතුමා එම මාධ්‍ය සාකච්ඡාව පවත්වලා පැය 24ක් ගත වෙන්න කලින් ජාත්‍යන්තර මාධ්‍ය සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා කරන වෙබ් අඩවි එතුමාගේ කතාව උපුටා දක්වමින් සඳහන් කරලා තිබුණා එල්ල කරන චෝදනාව යම් ආකාරයක සත්‍ය බවට. එතකොට ඒ අය අත්නෝමතිකව හිතාමතා මේ කරන ප්‍රකාශයන් ජාත්‍යන්තර ඉදිරියේ අගාධයට පත් වෙන්න බරපතල විදිහට බලපානවා කියන කාරණයක් මේ වෙලාවේ කියන්න ඕනේ. ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂයට කියන්නේ රංජන් රාමනායක මහත්මාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්නා සේම රාජිත සේනාරත්න මහත්මාගේත් නාම යෝජනා ප්‍රතික්ෂේප කළ යුතුමයි. බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂ මැතිවරණ ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වා ඇති කරුණු පිළිබඳ ඔවුන් විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබ තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය අදාළ ප්‍රකාශනය සම්බන්ධයෙන් කළ ලිඛිත දැනුම් දීමට ප්‍රතිචාර ලෙස එම පැහැදිලි කිරීම සිදු කර ඇති බවයි. දෙසැම්බර් 12 වෙනිදා පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය මහමැතිවරණය වෙනුවෙන් එරට කන්සර්වේටිව් පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වගන්ති ඇතුළත් වැත්තේ 53 වැනි පිටුවේ උපුටා ගැනීම ලොව පුරා සාධාරණත්වය, ස්ථාවරත්වය සහ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් අප අපගේ සහයෝගය අඛණ්ඩව ලබා දෙනවා. මීට පෙර ගැටුම් පැවැති කලාපවන සයිප්‍රසය, ශ්‍රී ලංකාව සහ මැද පෙරදිග වෙනුවෙන් රාජ්‍යන් දෙකක් සඳහා වන විසඳුම් වෙනුවෙන් අප අපගේ සහයෝගය පවත්වාගෙන යනවා. උපුටා ගැනීම අවසන්. ඒ සම්බන්ධයෙන් ප්‍රධානී ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර මහත්මිය එරට කන්සර්වේටිව් පක්ෂ සමසභාපති ජේම්ස් ක්ලෙවර්ලි මහතා වෙත නොවැම්බර් 27 වැනි දින ලිපියක් යොමු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ සඳහන් වන අදාළ වැකියෙහි රාජ්‍යයන් දෙකක් වෙනුවෙන් සහය ලබා දෙන බවට දැක්වෙන කරුණ කිසිසේත් පිළිගත නොහැකි බවයි. එය බ්‍රිතාන්‍යයේ කිසිදු දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැක්වූ පිළිවෙත නොවන බවද එමගින් අවධාරණය කර තිබෙනවා. එම ප්‍රකාශය දශක ගණනක් පුරා LTTE ත්‍රස්තවාදයට සහය දැක්වූ ශ්‍රී ලංකා විරෝධීන්ට අයුතු ලෙස යොදාගත හැකිවන සහ ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙලට බාධා පමුණුවන ප්‍රකාශයක් බව මහ කොමසාරිස්වරිය සිය ලිපිය මගින් පෙන්වා දෙනවා. ඇය වැඩිදුරටත් පවසන්නේ සාර්ථක ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩු පවත්වාගෙන ගිය සියලු දේශපාලන පක්ෂ සෑම විටම ශ්‍රී ලංකාව සමග මිත්‍රශීලී සම්බන්ධතා පවත්වා ගනිමින් එක්සත් ශ්‍රී ලංකාවක සාමය සහ සංහිඳියාව පවත්වාගෙන යාමට සහය දැක්වූ බවයි. ඒ අනුව කන්සර්වේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අඩංගු ශ්‍රී ලංකාව සම්බන්ධ ඡේදය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සිය ලිපියෙන් අවධාරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මහ කොමසාරිස්වරියගේ අදාළ ලිපියට කන්සර්වේටිව් පක්ෂ නියෝජ්‍ය සභාපති පෝල් ස්කලී මහතා එදිනම පැහැදිලි කිරීමක් එවා තිබූ බවයි. උපුටා ගැනීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පක්ෂ ස්ථාවරයේ වෙනසක් නැත. වඩාත් පැහැදිලි කළහොත් රාජ්‍යයන් දෙකක් යන කොටස අදාළ වන්නේ මැද පෙරදිග ඊශ්‍රායල් පලස්තීන තත්ත්වය සඳහා පමණි. ශ්‍රී ලංකාව සහ සයිප්‍රසය සඳහා අඛණ්ඩ සහයෝගය ලබා දෙන්නේ බෙදුණු සමාජ දෙකක සාමය සහ සංහිඳියාව සඳහා ගෙන යන වැඩපිළිවෙල වෙනුවෙනි. උපුටා ගැනීම අවසන්. පෝල් ස්කලී මහතා කන්සර්වේටිව් පක්ෂයේ මෙම ස්ථාවරය ට්විටර් පණිවිඩයක් මගින් යලිත්වරක් මෙලෙස පැහැදිලි කර තිබුණා. මේ අතර කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාත ආර්යසිංහ මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කළා. පළවෙච්ච අවස්ථාවේදීම ලන්ඩනයේ මහ කොමසාරිස්තුමිය ලිපි දෙකක් ඇරියා. ඒවා
කරේ රාජතාන්ත්‍රික මට්ටමෙන් වැදගත් දේ ශ්‍රී ලංකා රජයේ විරෝධතාවය ප්‍රකාශ කිරීමයි. ඒ කාරණය අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනදී කරුණා. ඒක ඒගොල්ලන්ගේ ඡන්ද ව්‍යාපාරයේ යම් අයට ඕනේ වුණාට ඒක පාවිච්චි කරන්නට ඒකට රුකුල් දීමක් අපි කරන්නට අදහස් කරේ නැහැ. එය කිරීම තුළින් ලංකාව අනවශ්‍ය විදියට බ්‍රිතාන්‍ය දේශපාලනයේ කොටසක් කිරීමට තිබුණ නැති රාජතාන්ත්‍රික අවශ්‍යතාවය. නමුත් දැන් මේ ප්‍රශ්නේ මතු කළ තියෙන හින්දා අපි ඒ ලිපිය අද නිවේදනය හැටියට නිකුත් කරා. උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. උතුරු මැද පළාත නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස දිවුරුම් දුන්නේ අනුරාධා යහම්පත් මහත්මියයි. මේ අතර මෙරට කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකින්නන් මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කළා. එහිදී වෙළඳ සහ ආයෝජන, රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආදී ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළා. අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් නැවත පැමිණ මෙරට තුළ ආයෝජනය කරන්නේ නම් තමන් වඩාත් සතුටු වන බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ජෝනා කැම්ප්කස් මහත්මියද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ඡා කර තිබෙනවා. කිරි සහ පශු සම්පත් ක්ෂේත්‍රය පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ බව සඳහන්. මෙරට බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද හමු වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සුබ පතමින් බංග්ලාදේශ අගමැතිනි ෂේක් හසීනා මහත්මිය නිකුත් කර ලිපියක්ද එහිදී අග්‍රාමාත්‍යවරයා වෙත බාර දුන් අතර බංග්ලාදේශයේ සංචාරයක නිරතවර ලෙසට බංග්ලාදේශ අගමැතිනි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කර තිබෙනවා. ඉදිකිරීම් කටයුතු සඳහා ගල්, වැලි සහ පස් ප්‍රවාහනය කිරීම සඳහා තිබෙන බලපත්‍ර අහෝසි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන් බව පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පස්වරේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ අනතුරුව මාධ්‍යවේද අදහස් දක්වමින්. නව රජයේ දෙවන කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැතුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සියලු ප්‍රාදේශීය සභා, නගර සභා සහ පරිසර පොලිසිය එකතු කරගෙන අපේ මුහුදු වෙරළ නගර සියල්ලම පිරිසුදු කරලා පිවිතුරු ලංකාවක් කිරීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලැබුණා. ඒකට මොනවද විශේෂ කැබිනට් පත්‍රික අනුමත වුණේ? අදින් පස්සේ වැලි ප්‍රවාහනය කරන්න අධිකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා බලපත්‍ර අවශ්‍ය නැහැ කියලා තීන්දුව කරා. පස් වැලි ගල්වල මිල මීට පස්සේ අඩු වෙනවා. උපදෙස් මොනවද දුන්නේ ජනාධිපතිතුමා ඔබතුමාලා? පුළුවන් තරම් වියදම් අඩු කරලා ජනතාවට සහන වෙන වැඩපිළිවෙලක් වගේම ජනතාවගේ බලාපොරොත්තු වෙත ඉටු වෙන විදියට අමාත්‍යංශ කටයුතු කරගෙන යන්න කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන වසරේ මාර්තු මාස මුලදී පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් අප්‍රේල් මාස 25, 27 හෝ 28 යන දින තුනෙන් එකක මහමැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ පක්ෂ ලේකම්වරුන් සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පසුගිය ජනාධිපතිවරණය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. දේශපාලන පක්ෂ ලේකම්වරුන්, පක්ෂ නියෝජිතීන්, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. පැපල් සංවිධානයේ හැටියට විශේෂම අපි මැතිවරණ කොමිසමේ අවධානය යොමු කළා. පසුගිය මැතිවරණයේදී රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිතය කිරීම පිළිබඳව ආයතන ගණනාවකට චෝදනා ඇවිල්ලා වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරි මැතිවරණයට පෙර ආතු අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය අපි මැතිවරණ කොමිසමට පෙන්වලා දුන්නා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ ප්‍රතිචාරය කොහොමද දැන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන්? මම විශ්වාස කරනවා දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ ඉල්ලීම් සහ ව්‍යස්තදායක ස්වභාවයේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගනිමින් කියලා. BMPකින් කවුරුත් සහභාගී වුණේ නැද්ද? ප්‍රජාතන්ත්‍රී පක්ෂයේ ප්‍රමුඛපෙළේ සමාජිකයන් අපි වෙනදා සහභාගී වෙන අය දැක්කේ. මේ අප මුදල් වැඩි කළ යුතුයි කියන සංවාදය ආවා. කොමිෂන් සභාවේ තීරණය තමයි අප මුදල් වැඩි කළ යුතුයි කියන මතය සමහර නියෝජිත තමන්ගේ අදහස් දැක්වේ එහෙම කරන්න එපා කියලා. ඒ තීන්දුව අවසාන තීන්දුව ගන්න ඕනේ පාර්ලිමේන්තුව. කොමිෂන් සභාව හැටියට ඒ ඊට අදාළ කටයුතු පාර්ලිමේන්තුවට යොමු කරන එක තමයි දැනුම් දුන්නේ. පාර්ලිමේන්තු මැතිවරණය වැඩිදුරකට අප්‍රේල් මාසයේ 6 වෙනිදා වෙන විට දවසේ සිදුවේ කියලා සභාපතිතුමා පැවසුවා. ඒ කියන්නේ මාර්තු මාසයේ
පළවෙනි දවෙනකොට ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු වල දැම්ම නම් වැඩිදුරකට ඉඩ තියෙනවා කියලා කිව්වා. එතකොට බැසිලාජ පස්සමැතිතුමාත් එතන ඉනාවගේ හිටියා. ඉතින් වෙනවා වෙන්නදී මම හිතනවා. අද එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙක් අපි දැක්කේ නැහැ. වැඩ වැඩි වාගේ. අභ්‍යන්තර වැඩ තියෙනවනේ ඒගලන්ට. නායකයා කවුද? විපක්ෂ නායකයා කවුද කියලා ඉතින් සාකච්ඡා කරන් කරගෙන ඉන්නවා. තවත් අපි එජාප නැවෙයිනේ. එජාප පිට ඉන්න. එජාප සමග වැඩ කරන අයනේ. අපි කියලා එපා වෙලා ඉන්නේ. දැන් හැමදාම කියාගෙන ඉන්නත් බෑ. අපිටත් එහෙම හැමදාම ඒකලම් කියලා දාන්න බැරි නම් අපිටත් විකල්ප මාර්ග වෙන්න වෙනවා. එච්චරයි. විපක්ෂ නායක ධූරේ සම්බන්ධව දැන් එච්චර අවධානය නැහැ නේ දැන් පාර්ලිමේන්තු කල්දාලා දිනවනේ. දැන් පක්ෂ නායක තමයි ඕනේ. මේ පක්ෂ නායක තමයි සජරි පෙරළ නායකත්වයට වෙන්න ඕනේ. එතකොට බෑ. රණවි ක්‍රසි මහත්මයා සෙනසුරාදා රට යන්න පෙර ඒකට අවසානයක් වෙන්න ඕනේ කියලා හිතනවා අපි. 2019 චන්දිමි නාමලේඛනයේ අවසාන කෙටුම්පත අපි ප්‍රදර්ශනය කරනවා දෙසැම්බර් 31 වෙනිදා මේ අවුරුද්දේ. අපි චන්දිමි නාමලේඛනයේ සහතික කරන බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ 2020 ජනවාරි 24 වෙනිදා. පෙබරවාරි 15 තමයි අපට නාමලේඛනය සහතික කරන්න පුළුවන් වෙන්නේ. එදයින් පස්සේ චන්ද විනිසීමක් කැඳවුවොත් පමණයි අපිට 2019 නාමලේඛනය පාවිච්චි කරන්න පුළුවන්. මැතිවරණ කොමිෂන් සභාවේ කිසිම අවශ්‍යතාවයක් හා මතයක් නැහැ. කවදා විසිරුවේ විදිහට කියා. හැබැයි කිට්ටුවේම විසිරුවේ දිනේ වෙන මාර්තු 1 වෙනිදා විසිරුවා. චන්ද විනිසීම තැබියන්න වෙනවා වෙසක් උත්සවයට පෙර. එහෙම වුණොත් අප්‍රේල් මාසේ 25, 27, 28 වගේ දවස්වල තමයි ඒ චන්ද විනිසීම තියන්න පුළුවන් කියන එක අපි අද පැහැදිලි කරා. ඔබතුමා ඉල්ලා අසියන්නේ සම්බන්ධයෙන් මොකද දැන් ඔබතුමාගේ මතය කොහොමද? මගේ මතයමයි යවලා දිනවනේ. ඔයගොල්ලෝ දේශපාලන පක්ෂවල මතය ඇහුවේ නැද්ද? ඇහුවා ඇහුවා. ආ ඉතින් ඒගොල්ලෝ කිව්වනේ මතය ඒගොල්ලන්ගේ. එතුමාල්ලා කියන්නේ ඔබතුමාට තව ඉන්න කියලා තමයි. ඔව් ඉතින් ඒගොල්ලෝ කිව්වා. ඉතින් ඔබතුමාගේ තීරණය ඒක. මම ගරු ජනාධිපතිතුමාටනේ යවලා තියෙන්නේ. මං ඒ ලියුම යවුවේ නැත්තම් ඕගොල්ලෝ වුණත් අහන්නේ මොකක්ද දන්නවද? කවදද ඔබතුමා ලියුම යවන්නේ කියලානේ. දැන් එහෙම අහන්නේ නැහනේ. ඒකෙන්ද ඒක ඇති. විපක්ෂ නායක ධුරය සහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මතුවැති අරමුදේ පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හෙට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කැඳවා තිබෙනවා. මේ අතරද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා සඳහන් කළේ තනතුරු සම්බන්ධයෙන් ඇතමුන්ගෙන් එල්ලවන බලපෑම්වලට තමන් බිය නොවන බවයි. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ නොයෙකුත් මත තියෙන්න පුළුවන්. ඒ මත සමහර මන්ත්‍රීවරුන් විවෘත ප්‍රකාශ කරලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා සම්බන්ධයෙන් මේ පක්ෂය ලැබුණු පරාජය සම්බන්ධයෙන් අපි සැබෑවින්ම විශ්ලේෂණය කරන්න අවශ්‍යමක් නිසාද අපි හිතුව පරාජය නෙවෙයි මේක. මේක ඉතාමත් අන්ත පරාජයක්. අපි ඒක පිළිගන්න අවශ්‍යයි. මංගල සමරවීරගේ අදහස් හා රංජන රාමනායක මහත්මයාගේ ක්‍රියාත් ස්ටේට්මන්ට්ස් අපිට බලපෑවා කියලා මම පුද්ගලිකව හිතනවා. දේශපාලන මත ප්‍රකාශ කිරීමෙන් වැරදිකරුවන් කරන්න බෑ. ඒකට උත්තරේ දෙන්න ඕනේ ජනතාව. විපක්ෂනායක ධූරේ සම්බන්ධව රණිල් වික්‍රමසිංහ මහත්මයා ඉතාමත් ධනාත්මක මතයක් දරන්නේ. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නම සඳහන් වෙලා තියෙනවා. ඒ ගැන අපිට ධනාත්මක සාකච්ඡාවක් අපිට හෙට කරන්න පුළුවන් ගෲප් එකේ. දේශපාලන ප්‍රශ්නයක් තියෙනකොට ඒක පැය 24න් දවස් 7න් විසඳන්න අමාරු. භාග වේලාවට ගෲප් මීටින්ග්ස් 3-4ක් අපිට තියන්න වෙයි. බෑක් රූම් ඩිස්කෂන්ස් ගොඩක් අපිට කරන්න වෙයි නිල නොවන වශයෙන්. පක්ෂ නායක ධූරේ කරු ජයසූරිය මහත්මයාගේ නම නායකතුමාගේ නම අනිවාර්යයෙන්ම තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නම තියෙනවා. ඒකක් කියන්න ඕනේ පීඩන වලට එහෙම අපි බය වෙන්නේ නැහැ. අපේ පක්ෂ නේදාරි මණ්ඩලය කාටවත් අපි ඔරෙක් බෙල්ලෙන් අල්ලලා අපිට තර්ජන කළා එහෙම එක මාර්ගයකට ගෙනියන්න බෑ. අනතුරක් එහෙම නැහැ. නමුත් ඔය පොඩි පොඩි ෂොට්ස් ගහනවා සමහර කට්ටිය මෙහෙම මේ තනතුරු දුන්නේ නැත්නම් කඩාගෙන එහෙම යනවා කියලා. අපි ඒවට බය නැහැ. හිට දිනේ විපක්ෂ නායකවරයා හැටියට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නම කටානායකතුමා වෙත යැවීමට අවශ්‍ය පියවර ගන්නවා නම් මේකෙදි එක අර්බුදයක් අවසන් වෙනවා. දෙවෙනි කාරණේ තමයි පක්ෂ නායකත්වයේ පිළිබඳ තියෙන ප්‍රශ්නේ. මම ඉල්ලා සිටින එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරපු 55 ලක්ෂයක් වූ ජනතාව සිටගෙන සිටපු ඒ අභිමතාර්ථයේ වෙනුවෙන් බහා මැදිහත් වෙන්නට කියන කාරණේ. මම කියන්නේ කිසිවෙක් එළවා දැමිය යුතුයි කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා ජනතාව කොහෙනව කෝ කියලා. එතුමාට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම එතුමා යම් ආකාරයක මේ තීරණ අවසන් වෙනතුරු නිහඬව ඉන්නේ. මේ අතර කතානායක කරු ජයසූරිය මහතා මහනුවරදී අද ත්‍රෛනිකායක මහනාහිමිවරුන් බැහැදක වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළා. මහනාගෙන් පාලන මහන්සිය අනුනාගෙන් පාලන මහන්සිය දෙකක් කිව්වා. ඉසත් ජාතික පක්ෂය තුල සමගිය එකමුතු බව වෙන ඇතිකරන්න මහත් දායකත්වය ලබා දෙන කෙනු දෙතෙන්දි මා සඳහන් කළේ කතානායකවරයාගේ මට යම් සීමා බන්ධන තියෙන මට දේශපාලන කටයුතු වලට සහභාගී වෙන්න බෑ. මගේ තියෙන ඉදිරි ඔක්කොම මම දෛවයට බාර දෙනවා.
මේ අතර තමන්ට සහ මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාට ඉදිරි මහමැතිවරණයේදී නාම යෝජනා ලබා නොදෙන බවට පළවෙන වාර්තා සම්බන්ධයෙන් රංජන් රාමනායක මන්ත්‍රීවරයා උපරිම අධිකරණ සංකීර්ණයේ නඩු කටයුත්තකින් අනතුරුව මෙලෙස අදහස් පළ කළා. ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා ඉස්සෙල්ලාම කිව්වේ කවුද? මංගල සමරවීර මහත්මයාගේ කටින් ඒක කියුණා. ඊට පස්සේ රාජසේනාරත් මහත්මයා වර්ග කිව්වා. රංගිරි දමුළු විහාරයට පැනලා ඒකේ අරමුදල ගැන ප්‍රශ්නයක් ඇති කරගත්තා. ඉතින් මම නෙමෙයි වකලේ. පාලකයෝ පූජකයෝ. ඒගොල්ලොම පින්බත් කන්නේ. දෙගොල්ලොම ජනතාවගේ ජීවත් වෙන්නේ. ඒ අය තමයි වැඩිම ලංකාව විනාශ කරන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සිදු කළ ත්‍රස්තවාදීන් පිටුපස සිටින දේශපාලනඥයින් කවුරුන්ද යන්න හෙළිවුවහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අමාත්‍ය විමල් වීරවංශ මහතා අද පෙරවරුවේ කොළඹ අගරදුගුරු නිල නිවසේදී අගරදුගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් බැහැදුවා. පස්කු ඉරිදා රස්ත ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණේ ඇයිද කියන එක පිළිබඳව කඩිනමින් පරීක්ෂණ කරලා ඒ චූදිතයන් නීතිය ඉදිරිපිටට පමුණුවන්න කියන ඉල්ලීමත් කාඩිනල්තුමන් විසින් ඉදිරිපත් කළා. පසුගිය පාලනය යටතේ එහෙම කිසිම පිළිගත හැකි පරීක්ෂණයක් වුණ බව උන්වහන්සේ විශ්වාස කරන්නේ නැත් කියන එකයි මට හැඟීම ඇති වුණේ. අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අංග සම්පූර්ණ වාර්තාවක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. දැනට කොමිෂන් සභාවකුත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සම්පූර්ණ වපසරිය පිළිබඳව සොයා බලන්න. කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් වුණා සමගම ඒ කොමිෂන් සභා වාර්තාව පදනම් කරගෙන විශේෂයෙන්ම සහරාන්ලගේ පිටිපස්සේ හිටපු දේශපාලන බලවතුන් පිළිබඳව කරුණු අනාවරණය වුණොත් නීතිය ක්‍රියාත්මක කරන්න සූදානමක් තියෙනවා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පෙරවරුවේ අනුරාධපුර ලංකාරාම රජමහ විහාරයේ විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් බැහැදුටුවා. අනතුරුව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් බැහැදුටුවා. ඉන්පසුව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මිරිසවැටිය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුණුවවේ ඥානදිලක හිමියන් බැහැදැක්කා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලකම් දෑසිරි ජයසේකර මහතා පසුගියදා දියුරුම් දුන් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දුරෙහි රාජකාරී අද ආරම්භ කළා. ඒ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුවයි. දෑසිරි ජයසේකර මහතා කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දුරේ වැඩබාර ගැනීමේ උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් අමාත්‍යංශයේ සේවකයන් අතර පිරිසක් සහභාගී වුණා. ඉන් අනතුරුව ඔහු සිය රාජකාරිය ආරම්භ කළේ මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික ආශිර්වාදය මතයි. රාජපක්ෂ මහත්තයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බ්ලව් කරන්නේ අර ඉතිහාසයේ වගේ එක එක්කිනාට අමතිකම් ගන්න වරප්‍රසාද දිනා ගන්න නෙමෙයි. මොකද අමාත්‍යංශ 15කට අඩුවීම මං හිතන්නේ ඉතිහාසයේ කාටවත් කරන්න බැරි දෙයක්. ඒ අනුව රටේ ජනතාව බොහොම සතුටෙන් ඉන්නවා. පුද්ගලිකව අපි කවුරුත් අසතුටෙන් නැහැ. මෙතර කර්මන්ත අමාත්‍යංශ පරිශ්‍රය තුළ භාවිත කිරීමකින් තොරව දිරාපත් වීමට ඉඩ හැර ඇති ඩිෆෙන්ඩර් පැජරෝ ආදී රථවාහන විශාල සංඛ්‍යාවක්ද පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ කැමරා කාචවල මෙලෙස සටහන් වුණා. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කර්මාන්ත රාජ අමාත්‍යවරයාගෙන් මෙලෙස ප්‍රශ්න කළා. පරිසරයට ඇතුල් වෙනකොට පේනවා ඉතාමත්ම අලුත් වාහන 10ක් අතර විනාශ වෙන්නට ඉඩ ඇරලා තිබෙනවා. අපිට යන්න වාහනයක්වත් නැහැ මේ අමාත්‍යංශයක තමයි තියෙන තත්ත්වය. දකින්න ඇදී අර තියෙන වාහන මේ අලුත්ම වාහන තියෙන්නේ ගණනාවක්. නමුත් ඔය එකක්වත් පාවිච්චි ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. බලනවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හරි අපිට වාහනයක් දෙයි කියලා. මොකද හේතුව දුවන්න වාහනයක් අපිට නැහැ. ඔබතුමා කවට වාහනයක් නැහැ කියලා ඔබතුමාට ඉස්සරහට කියලා බලන්න පුළුවන් ඩිෆෙන්ඩර් අලුත් යන් එක දෙකක් තියෙනවා. අපි දැක්ක වාහන 8ක් විතර තියෙන සම්පූර්ණ ප්‍රයෝජනය ගන්න පුළුවන්. දැන් නැහැ බලමු. තාම හොයාගන්න බැරුව ඉන්නේ අපිත් මේ
මෙතර රාජ්‍ය අමාත්‍ය ඉන්දිකා අනුරුද්ධ මහතා ඇතුළු පිරිසක් නිවාස ඉදිකින අමාත්‍යංශයට අයත් පෑලියගොඩ පිහිටි ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේ ඇවිල්ලා ගොඩ ගහලා දානවා. ඉන්වෙන්ටරි කරලා තියෙනවද? නෑ දැනට ඩීටේල් අපි එකක් හදන්න ඕනේ. මේ වෙනත් ගොඩ ගහක් දිවා ළඟ තියෙන්නේ නෑ. ඉරි සංස්ථාවෙන් ළඟදී තමයි මම හිතරේ තාලේ. මම එන්න කලින් වෙච්ච දේවල් මේවා. මර්ධනය සතු රතවාහන විශාල ප්‍රමාණයක් හැරගෙන ගිහිලා තියෙනවා. දැන් මේවා වෙනුවෙන් ඉදිරියට ගන්න ක්‍රියාමා කොමිසම් සභාවතියේ තියෙ කල් මරන්නේ නැහැ. මේවා නැවත වැඩට යොදවලා ඒවා අවභාවිතා කරපු අයව නීතියට ගෙනියන. විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාසට හා මහතාට හම්බුනොත් මොනවා? මම නම් කියන්නේ දෙන්න මොන විපක්ෂ නායකම එදෙනයින් පස්සේ එක්සත් ජාතික පක්ෂයක් කියන එකක් ඩීඑස්එන් නායක මහත්තයලා හැදුවද කියලා හිතා ගන්නවත් දරුවේ. මෙත් බලශක්ති රාජ්‍ය අමාත්‍ය රුහිත අබේග්නවර්ධන මහතා කොළොන්නාව නිමාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේ ආයතනය අපි පාසලක් හැටියට ගත්තොත් මම අලුතෙන් ආපු විදුහල්පතිවරයා හැටියටයි මම විශ්වාස කරන්නේ. ඕනම කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා ඕනම පක්ෂයක සමාජිකයෙක් වෙන්න ඡන්දය පාවිච්චි කරන්න. ඔබේ හිතේ තියෙන ඕනම පක්ෂයක් ගේට්ටුවෙන් ඇතුළට එනකොට ගේට්ටුව ළඟ තියලා එන්න. රට කැමති කෙනා ජනාධිපති කරාම මම කැමති කෙනා නෙවෙයි ආවේ කියලා තමන්ගේ රාජකාරී පුටුවට පාවිච්චි කරන්න ගියොත් රෝහිත අබේගුණවර්ධන කියන විදුහල්පතිවරයා විදුහල්පති තනතුරේ උපරිමේ බලය පාවිච්චි කරනවායි කියන එක බොහොම පැහැදිලිව මේ වෙලාවේ මතක් මෙතර ජනතාවට පීඩා වන ආකාරයෙන් හොරණ මොරගහහින කහටපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන ගල්වලක් සම්බන්ධයෙන් සුව බැලීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහි පැමිණියා. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන්නේ මහජන පීඩා චෝදනා යටතේ ඊට එරෙහිව නඩු පවරන ලෙසටයි. මහජන පීඩාවට නඩුව දාන්න කියලා දැම්මද? සමාජයේ විශ්වාසය. මහජන පීඩාවට මේක නඩුව දාන්න. මේකේ අයිතිය කාටද? අයිතිය කා ඉදමෙ. ඉදමෙ එල්ලාසි. පෙරලා දැන් ඔක මේක පාටම ආවන තීරේ. එහෙනම් දැන් මේ ටිකේ ඉන්න දාතක දාන බෝඩ් 10කින් යහපත්. මං කෑ ගහනවා අපි ඇහිලා පල්ලෙහාට. කෑ ගහුවට මේගොල්ලෝ නෙමෙයි ගණන් ගන්නේ. මේගොල්ලෝ මේගොල්ලන්ගේ හයි ලෙවල් එකෙන් තමයි කරන්නේ. අපි කොහොමද අයිලෝ කියන්නේ? අයිදරි. අයිලෝ පාරද නෑ. දැන් කවුද මේ ඔය මේ හසන්තද දසන්තද කියන්නේ? කියන්නේ පාර්ලිමේන්තු සභා මන්ත්‍රීතුමාගේ පුතා. UMP එකේ සෙනරත් මන්ත්‍රී. මෙයා බෝල් කෝඩුත් හදලා දිනා සර්. කාටද? එජි මහත්තයාට. එජි මහත්තයා දරව කනවාමයි කියලා මං කියනවා තරේ. මේක කනවා ජරව. දේශපාලන බල පුළුවන්කාරකම් මං ගණන් ගන්නෑ. කවුද තාත්තා රාජ්‍ය සභා මන්ත්‍රී කෙනෙක්ද? කියන්න කියලා මං කිව්වයි කියලා. මේවා තමුගේ ඊටමනුත් නෙමෙයි. ආණ්ඩුවේ ඊට. අල්ලගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි අල්ලගෙන තමයි ගේම් ගහන්නේ. වොලිබෝල් කෝට් එකකට කීයක් ගියාද හදන්න? ප්‍රාදේශීය ලේකම් මේ කෝට් එක හදන්න කීයක් ගියාද? එතකොට මේ ගම්පෙරළිය කොන්ත්‍රාත්තුවේ. ආ කොන්ත්‍රාත්තු එක්කලේ. කොන්ත්‍රාත්තු එක්කලේ වයනේ. සමිතියෙන් අරගෙන දුන්නේ ඔයාලට. අපි අලුත් ගමනක් නෙමෙයි පටන් අරගත්තේ. අපිට පක්ෂ වැඩක් නැහැ. කාට හරි අසාධාරණයක් සිද්ධ වෙනවා නම් අපි ඒ අසාධාරණයට වෙනුවෙන් පෙනී සිටිනවා. එක්සත් ජනතා නිදහස් සඳහන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවක් ප්‍රාප්ත වුණා. මේ යන විට රංජිත් සොයිසා මහතා පසුවේ 57 වැනි වියේ 1962 වසරේ මේ මස 5 වෙනිදා ගොඩකවෙල අල්පිටියේදී රංජිත් සොයිසා මහතා උපත ලබන්නේ පිරිමි දරුවන් 5 දෙනෙකු සහ ගැහැණු දරුවන් 2 දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි පිරිමි දරුවා ලෙසයි. ගොඩකවෙල අල්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය සහ අල්පිටිය රාහුල ජාතික පාසලෙන් ද්විතීක අධ්‍යාපනය හදාරන ඔහු කෘෂිකර්මාන්තය පිළිබඳ විශේෂ ඩිප්ලෝමා ධාරියෙකු දවනවා. වැවිලිකරුවෙකු ලෙස සිය ජීවිකාව අරඹන රංජිත් සොයිසා මහතා දෙදරුපියෙක්. කුඩා කල පටන් විප්ලවකාරී මතධාරියෙකු වූ සොයිසා මහතා 1988-89 කාලවකවානුව තුළ සිය දේශපාලන අත්පොත් තබන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන්.
එක්දහස් නවසය අනු හයවසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ගොඩකවෙල අටකලන් පන්න ප්‍රාදේශය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වන ඒ මහතා දෙදහස් දෙක වසරේදී එම ප්‍රාදේශය සභාවේම විපක්ෂනායකවරයා බවට පත්වනවා. දෙදහස් හතර වසරේදී සබරගමුව පළාත් සභාව නියෝජනය කිරීමේ වරම් හිමි කරගත් ඔහු පළාත් අමාත්‍ය ධුර කිහිපයකම කටයුතු කළා. රංජිත් සොයිසා මහතා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 2010 වසරේ පැවති මහමැතිවරණයේ ජයග්‍රහණය කරමින්. යළිත් වරක් 2015 වසරේ මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන රංජිත් සොයිසා මහතා විටක පුවත් මවන්නෙකු ලෙසත් දේශපාලන කරලියේ දක්ෂ කතිකයෙකු ලෙසත් මෙරට ජනතාවගේ ජනාදරයට පත් වූ දේශපාලනඥයෙක්. රංජිත් සොයිසා මහතා ජූනි මස 25 වෙනිදා අවසන් වරට හිරු බලය දේශපාලන සංවාදයට පැමිණි අවස්ථාවේදී සිය විප්ලවීය දේශපාලන අදහස් මෙලෙස ප්‍රකාශ කළා. ඇමතිතුමා කටවුට් ගහගෙන යනවා. භාර්යාව ආර්යාව. මහබලවතා මත තියෙන ඇතිලා තියෙන තත්ත්වය මිනිසුන් කන්න නැහැ. මිනිසුන් නිරාහාර වෙයි. පස්සා නැහැ. දැන් කියන ව්‍යාපාරික හරි සතුන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාද ව්‍යාපාරික සතුන්ගේ. බලන්නකො ටවුන් එකේ කඩ කීයක් ගහලා තියෙනවද කියලා. ව්‍යාපාරයේ වසාදාම ඇත. කුලියට හෝ බද්දර දීම තිබේ. ව්‍යාපාරයේ වෙනතනට ගෙන යන්නලා තියෙනවා. අද බැංකුවල කොච්චර නෝටිස් ගහලා තියෙන මේ ව්‍යාපාර වෙන්දේසි කරනවා කියලා. මේක තමයි ඇත්ත. ක්‍රියාකාරී දේශපාලනඥයෙකු ලෙසින් රංජිත් සොයිසා මහතා අවසන් වරට කැමරා කාචයට හසු වුණේ ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණෙන අවස්ථාවේදී. සාමාන්‍ය මහජනයා තුළින් මතුව මැති සභය කරාගිය ගමන තුළ සරල දිවිපෙවතා ගත කළ රංජිත් සොයිසා මහතා මේ යන විට 57 හැවිරිදි දෙදරුපියෙක්. රංජිත් සොයිසා මහතාගේ අභාවය සැලවීමත් සමග ඔහුගේ නිවසට පැමිණි ඔහුගේ කුඩා කල ගුරුවරියක ඇගේ ශෝකය පළ කළේ මෙලෙසින්. ගන්නපු ගුරුතුමියක් හැමදාම ගියන කොයිදී හම්බුණ කොයිද හම්බුණ මේ මගේ ගුරුතුමියක් කියලා වඳිනවා. අභාව ප්‍රාප්ත රංජිත් සොයිසා මහතාගේ දේහය රාත්‍රී 9ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොට පොළෙන් දිවයිනට රැගෙන ආවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-309 ගුවන් යානයෙන්. දේශය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා පසුවරු දෙකට ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිත බව අවමංගල්‍ය සංවිධායක කමිටුව සඳහන් කළා. මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අභාව ප්‍රාප්ත රංජිත් සොයිසා මහතාගේ පෞලේ ඥාතීන් වෙත සිය ශෝකය පළ කර තිබුණා. හේගී මාර්ගයේ වැඩ කටයුතු අවසන් කර නොමැතිව අනාරක්ෂිතව විවෘත කිරීමට අනුබල දුන් පුද්ගලයින්ට දඬුවම් ලබා දිය යුතු බව සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා මේ බව සඳහන් කළා. මැතිවරණ කොමිසම වෙත 2019-10-24 වෙනිදා දක්ෂිණ අධිවේගී මාර්ගය අනාරක්ෂිත ලෙස විවෘත කරන්න යනවා කියලා අපි පැමිණිලක් කරා. මේ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටවල් නැහැ. සතුන්ට ඕනෑම අවස්ථාවක තුලත් වෙන්න පුළුවන්. ඇම්බියුලන්ස් නැහැ. ගිනි නිවන උපකරණ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයව ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා අපේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවිත පරදුවට තියලා බරවා කුඹුරේ සිට මත්තලට විවෘත කරා. පෞගිය කාලේ. දැන් අපි කියපු දේවල් අද සත්‍ය වෙලා තියෙනවා. ඊයම මම දැක්කා හිරු ඒ අය ප්‍රවෘත්තිවල පෙන්නනවා පිළිලි අල්ලන්න මේ මිනිසුන් එන්න බැරිකම ආරක්ෂිත වැටවල් නොමැති තත්ත්වය ගිලන් රට නොමැති තත්ත්වය සියල්ලම පෙන්නවා. එම කොටසේ අධිවේගී මාර්ගයට අලින් පැමිණලා තිබෙනවා. මේව සම්බන්ධයෙන් වගකීම්ට දඬුවම් දීම කළ යුතුමයි. මැතිවරණ කොමිසම කොහොමද මෙහෙම අවසර දුන්නේ? කාගේ බලපෑමක් නිසාද මේ දේශ කළේ? ඒ සියල්ලම වැසි තත්ත්වය අද සහ හෙට වැඩි බව තද වැසි පිළිබඳ අනුතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින් කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද පස්වරුවේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන රසක් ජලයෙන් යටව තිබුණේ මෙලෙසයි. මේ අතර අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව උන්නිච්චේ ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කර තිබෙනවා. මුලදී ඇහැටුගස්ස ප්‍රදේශයේ මාර්ගයක්ද මෙලෙස හානියට ලක්ව තිබුණා. මේ අතර වැසි ජලය බැස නොයාම හේතුවෙන් මුන්දලම ප්‍රදේශයේ ගම්මාන 4ක පවුල් 400කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහින්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය යොමු කරන ලද ලිපිලේඛන සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් පවතින බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණයට අද දැනුම් දුන්නා. ඒ මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණයේ පවතින නඩුව අද යළිකඳ වූ අවස්ථාවේදී තිදෙනින් ජීවිතක්ෂයට පත් වූ වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ නායාමට ප්‍රධාන හේතුවක් වූ බව පවසන ගල්කොරිය පවත්වාගෙන යාමට නිකුත් කර තිබෙන බලපත්‍රය වහාම අහෝසි කිරීමට පියවරගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසනවා.
බදුරුවේ හරහා පිහිටි තදෙන බෝලියද්ද නවයේ කණුව අත්වල් පාලම දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් ගම්මන රසක ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇති බවට ගම්වාසීන් මෙසිවිලි නගනවා. තරුණ පිරිසෙක්ව දිවයින පුරා බස් නැවතුම් පළවල්හි සහ තාපවල මෙන්ම අපිරිසිදු ස්ථාන සුද්ධ පවිත්‍ර කර එම ස්ථානයන්හි සිතුවම් ඇඳීමේ කටයුතු අදත් දක්නට ලැබුණේ මෙලෙසින්. ගෙවියන වසරේ දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැකූ දස්කම් ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ කොළඹදී පැවැත්තුණා. මෙවර සම්මාන උළෙලේදී වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු සම්මානය දිනාගත්තේ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නයි. වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා සම්මානය දිල්රුවන් පෙරේරාටත් දක්ෂතම ටෙස්ට් තුන්නිරියව ක්‍රීඩකයා සම්මානය ධනංජේද සිල්වාටත් හිමි වුණා. එක්දින සහ පන්දුවාර විස්ස කාණ්ඩ දෙකීම දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මාන දිනාගත්තේ ලසිත් මාලිංගයි. තිසර පෙරේරා වසරේ දක්ෂතම එක්දින තුන්නිරියව ක්‍රීඩකයා ලෙසත් දක්ෂතම පන්දුවාර විස්ස පිතිකරු ලෙසත් සම්මාන දිනාගත්තා. කුසල් ජනිත වසරේ එක්දින පිතිකරු ලෙස සම්මානයට පාත්‍ර වෙද්දී ඉසුරු උදාන සම්මාන ලැබුවේ පන්දුවාර විස්ස කාණ්ඩේ දක්ෂතම තුන්නිරියව ක්‍රීඩකයා ලෙසයි. කාන්තා එක්දින සහ පන්දුවාර විස්ස කාණ්ඩ සඳහා පිරිනමුණු සම්මාන හයක් අතුරින් චමරි අතපතු සම්මාන තුනකටත් ශශිකලා සිරිවර්ධන සම්මාන දෙකකටත් හිමිකම් කීවා. චමරි වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසින්ද සම්මානයට පාත්‍ර වුණා. කෙසේ වෙතත් දිනේ වඩාත් අවධානය දිනාගත් සිදුවීම බවට පත්ුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මානය වන වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය මෙවර කිසිවෙකුටත් හිමි නොවීමයි. සුදානම අදට සමුගන්නට. පැතක් නැතුව ඇත දැනගැනීමට